පොඩි කාලේ ඉඳන් මේ මගේ විදිය එලෙවල් වෙනකම් මගේ කොන්නේ තිබුණා ආටිස්ට් කෙනෙක් කියන හීනේ තමයි හැමදාම තියෙන්නේ අපි බලමු මම සින්දු තෝරගත්තේ ගොඩක් ආසාවෙන් මොකද මගේ අම්මා ආසම සින්දු එක එයා තමයි සිලෙක්ට් කරේ මේක කියන්න කියලා ඒ කමෙන්ට්ස් හරි ආදරණීයයි එකක් හදවතින්ම මම අඬපු වාර අනන්තයිව කියවලා ඔබ හරිම ආදරේ රස විඳලා කිව්ව සින්දුව මොකද අංජලි මං හිතන්නේ අකි ඔබයි රම්ම සඳ කියලා අයිබෝන් කොහොමද ඉතින් සින්දු කියන්න හැමෝටම පුළුවන් වුණාට සින්දු රස විඳින්නට අහන්න පුළුවන් විදිහට කියන්න හැමෝටම බෑ අනේ හින්දම තමයි දිවයින අපි අද ලෑස්ති වෙලා ඉන්නේ මේ දවස්වල මිනිස්සු හරි ආස්සාවෙන් රස විඳින කෙනෙක්ගේ වොයිස් එකක් වාගෙන යන්න ඒ තමයි අංජලි හේරත් අංජලි අයිබෝන් කියලා පිළිගන්න අයිබෝන් අද හරිම ලස්සනයි Thank you. වැඩසටහන ආරම්භයේදීම කියන්න ඕන අපි අර ටීවී එකෙන් දකිනා වගේම හැබැයි පොඩ චූටි. මේ හරිම ලස්සනයි. ඉතින් කොහොමද මේ දවස්වල හරි කාර්යබහුලයි අපිට අල්ල ගන්න හරි අමාරුයි. හරි කාර්යබහුලයි නේ? ඔව්. මේ දවස්වල කම්පිටිෂන් එක නිසා කාර්යබහුලයි. ඉතින් කරගෙන යනවා. වැඩටි කරගෙන යනවා. කම්පිටිෂන් එක ගැන අපි හෙනම් ඉස්සලම මතක් කරමුනේ දෙරණ ඩ්‍රීම්ස් ටවුස් එක තමයි. ඔයාගේ ගායන හැකියාවන් මේ විදියට එළියට එන්නේ. मुलिम देरन ड्रीम स्टार सीजन 11 तरंगावली में पैरतने हितिन मम अप्लाई करा देंग अवसान दहाट दिन आतरेट तेरी पत्री इतिन मेवन विट गोड़ा क्रशिक इन्नो मट हमोम हम्बुने मट गोड़ा कट्टी आदरे करने टीवी देरन නිසා රියැලිටි ෂෝ එකට සම්බන්ධව ෆස්ට් ටයිම් ද ඩ්‍රීම් ස්ටාර් කියලා කියන්නේ නැත්තම් තව ෂෝස් වලට ගිහින් තියෙනවද කොහොමද ෆස්ට් රියැලිටි ෂෝස් වලට ආව ෆස්ට් ටයිම් මම මුලින්ම ලිටල් ස්ටාර් ගිහිල්ලා තියෙනවා සීසන් 2 එතකොට මම වයස අවුරුදු 12න් පහල මම 5 වසරේ ඉතින් මම අවසාන 22 අතරට තේරිපත් වුණා දැන් නැවතත් දෙන ඩ්‍රීම් ස්ටාර් වලට සහභාගී වෙනවා රියැලිටි ෂෝ එකක තියෙන ෆස්ට් ටයිම් එතකොට අංජලි තඹුත් ඒ ගමනේ අනුරාධපුරේ එහෙද නා මේ ගමන එන්නේ නේ මේ විදියට කොහොමද රියසල් වලට එන්නේ නැවතිලා එනවද නැත්නම් ගෙදර ඉඳලා ඩේලි යනවද කොහොමද මම දැන් නැවතිලා ඉන්නම් කටුනායක ඩේලි යනවනවා රියසල් තියෙනවා අපිට සතිය දවස් 3ක් තියෙනවා ඉතින් මම කටුනායක තමා මේ දවස්වල නැවතිලා ඉන්න නිසා රියසල් වලට යන්නේ නැන්නේ කටුනායක මේ අංජලිගෙන් අහන්න මොන දෙයක් තියෙනවා මේ ස්ටයිල් එක හරි වෙනස් නේද पड़ी कल मे मगे विद्य स्कूल एलेवल मगे को एलेवल वाली फर्स्ट मम्मी दिन दिन और अटक मे स्टाइल फॉलो कर ඔව් අපි අර වේදිකාවේ දැක්කත් අර අහන්න මාරු ෆීල් වෙන සින්දු කියනවනි කිව්ව උනාට දැක්ක ගමන් හිතෙන්නේ අනිවා වෙස්ටර්න් සින්දු කියයිද මෙයා ඒ වගේ එකක් තමයි දැක්ක ගමන් හිතෙන්නේ මාව මම මාව තෝරගත්තේ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ මොකද මම ෆීල් වෙන සින්දු සිං කරලා තියෙනවා හැබැයි මාව අඳුරගත්තේ මම මෙතනදී මොකද වැඩිපුරම මම ආස ස්ටේජ් ෂෝ වලදී බයිලටයි සොංග්ස් වලට ඉතින් මෙතනදී හදිසියෙම සින්දු සිලෙක්ෂන් වලදී පොඩි චේන්ජ් එකක් වුණා. ඒ චේන්ජ් එකේදී රජමැදුරේ සොංග් එක තමයි මුලින්ම ෆීල් සොංග් එක දෙන්න මම සිං කරේ. ඉතින් එතනදී මාවත් අඳුරගත්තේ මම මෙතනදී. ඒ කියන්නේ අංජලි මියුසිකල් ෂෝස් වල කලින් ප්ලේ කරලා තින් කොහොමද? ඔව් ඔකේ මම පොඩි කලින් තමයි මගේ ආසම හොබි එක මියුසික්. ඒක ඉස්සරහටත් එහෙමයි. ඉතින් මියුසිකල් ෂෝස් වලට යනවා. මේකට කලිනුත් මම ගිහිල්ලා තියෙනවා දැන් මෙතනදී දැන් ෆේමස් වුණ නිසා කතා කරනවා වැඩි ඉතින් වෙලාව තියෙන 90 මම යනවා වෙලාව තියෙන විදිය 90 ඔක්කොම බැලන්ස් කරගෙන යනවානේ ගෙදර අංජලි විතරද ඉන්නේ තව සහෝදර සහෝදරියක් ඔකේ මම තමයි වැඩිම ඔලේ තව නංගිලා දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්න මට වඩා හත්පසින්ම වෙනස් අම්මයි තාත්තයි නංගිලා දෙන්නේ දැන් අංජලි ඉස්සෙල්ලා අපිත් එක්ක කිව්වනේ දැන් ඩ්‍රීම් ස්ටාර් වේදිකාවට ඇවිල්ලා තමයි අංජලි කවුද කියන එක ඔයා ඔයාව හොයාගත්තේ කියලා. එතකොට අංජලි ඇත්තටම කැමති මොන වගේ සින්දු කියනද? කියන්නේ ඒ වගේ ටයිප් සින්දු කියනද? ගොඩක් ෆීල් වෙන සින්දු කියනද? නැත්නම් හොඳ රිද්ම් එක කියන සින්දු කියනද? කොහොමද? මම ආසම රිද්ම් එක යන සින්දු කියන්න.
හැබැයි දැන් මම වැඩිපුර මාස ෆීල් එකේ සින්දු කියන්නේ මොකද හැමෝම මගෙන් ඉල්ලන්නේ දැන් ඒද එතකොට ආ සින්දු කියන්න පුළුවන් හැමෝටම හැබැයි ඒක දැනෙන්න කියන්න හැමෝටම බෑ ඉතින් ඒ නිසා මම දැන් ආස ඇත්තටම ෆීල් එකේ සින් කරන්න ඒකද වැඩසටහන ආරම්භයේදී මම එක කිව්වේ දැන් මේ සින්දු කියන්න ඕනේ කියලා වඩා පුළුවන් සින්දු කියන්න ඒ වුණාට අපිට දැනෙන්න කියන්න හරි අමාරුයිනේ දැන් අංජලිගේ සින්දු එකපාරක් ඇහුවොත් එහෙම ආයෙ 10 පාරක් වුණත් කිසිම බෝරින් නැතුව අහන්න පුළුවන් එකම සින්දු වුණා මාර කමෙන්ට් සෙක්ෂන් එකෙත් ගොඩක් කට්ටියක දැක්ක මේ හැමෝම කියන උදේට නැගිට ගමන් වුණත් මේ සින්දු අහන්න හරි ආසයි කියලා කොහොමද ප්‍රතිචාර කට්ටියගේ ප්‍රතිචාර හිතුවට වඩා ලැබෙනවා කේ ඒ කියන්නේ විශේෂයෙන්ම ගත්තොත් YouTube එකේ කමෙන්ට්ස් මමත් නිතරම බලනවා ඒවා බලද්දී සතුටුයි මට මං ගැන මොකද කෙනෙක්ට දැනෙන නිසානේ ආ කමෙන්ට් එක දෙන්නේ ඉතින් ඒක ගැන ගොඩක් සතුටුයි ඒ වගේම ප්‍රතිචාර ගොඩක් හොඳයි දැන් දැම්මා අඳුරනවා ඉතින් ඒක ගැන ගොඩක් සතුටුයි සතුටුයි අංජලි ගේනියා තිබ්බද ගෞතරි ගායිකාවක් වෙනවාමයි කියලා මගේ ආසාව ඒක එහම කියන්නේ ආටිස්ට් කෙනෙක් මට කියන්නේ මුලින්ම කිව්වොත් මියුසික් කියන දේ අතෑරෙන්න මම කැමති නැහැ ඒක තමයි ෆස්ට් මම කැම්පස් යන්න තරම් ආසාවක් තිබ්බේ නැහැ මට ඕනේ මියුසික් වලින්ම ජීවත් වෙන්න එතකොට ආටිස්ට් කෙනෙක් කියන හීනේ තමයි හැමදාම තියෙන්නේ අපි බලමු ඒ හීනේ ඉක්මනට හැබෑ කරගන්නවා කියලා හිතන්නේ දැන් ලොකු ගමනක් එන්න ඇති අපි මට කියලා කිව්වට ඒක ලොකු ගමනක් වෙන්න ඇතිනේ හිතෙන්නේ නැතිනේ කොතනක ගිව් අප් කරලා නැහනේ කොතනක මියුසික් හින්දා නැහැ ලයිෆ් එක මියුසික් තමයි ලයිෆ් එක මියුසික් ඇත්තටම හරි ෆීල් වෙන වොයිස් එකක් වඩ තියෙන්නේ හරි මට තේරෙන්නේ නැහැ මට මට ජජ් බෝඩ් එකේ දෙනවා ගේ ජජ් එකක් වඩ දෙන්න බෑ ඒ වුණාට හරි ලස්සන වොයිස් එකක් වඩ තියෙන්නේ මුලින්ම කිව්වත් මට මේක අපේ කියන්නේ අම්මට සිං කරන්න පුළුවන් මගේ නංගිලා දෙන්න අපි තුන්දෙනාටම සිං කරන්න පුළුවන් තාත්තට සිං කරන්න බෑ මං හිතන්නේ අම්මගෙන් තමයි මේක අපි තුන්දෙනාටම ඇවිල්ලා තියෙන්නේ ලැබුණේ නංගිලා දෙන්න තාමයි කියන්නේ සංගීතයට තමයි අවතීර්ණ වෙලා නැද්ද අචිනි කොහොමද ලොකු නංගි දැන් ඉන්නේ කැම්පස් එකේ එයා කැම්පස් ඉන්නේ කියන්නේ මියුසික් නෙමෙයි එයා මියුසික් සිං කරන්න පුළුවන් වුණාට එයා ඩාන්සින් තමයි කරේ චූටි නංගි නම් කරන්නේ මියුසික් එයා දැන් ඔලෙවල් කරෙත් එයා මියුසික් එයා ඒ ලෙවල් කරන්නේත් මියුසික් මොකද එයාත් මගේ පාත් එකේම යන කෙනෙක් අපි බලමු අපි බලමුනේ අංජලි මට හිතුණ එක වෙලාවක දැන් අංජලිගේ ආදරවන්තයර කවදා හරි මේ හරි ලකි වෙయ్యා සින්දු කීක ඉන්න පුළුවන් නෑ මෙන්න මුදේ නැගිරිනුක සින්දුවක් කියන්න පුළුවන් ඉදා ගන්න උටා සින්දුවක් කියන්න පුළුවන් හරි ලස්සනයි ළඟ ඉඳගෙන අහන්න හරි ආස හිතෙන විදිහ වොයිස් එකක් තියෙන්නේ ඒ හින්දා වෙන්න කැර කමෙන්ට් සෙක්ෂන් එකේ හැමෝම කියන උදේට නැගිටිනකොට නිදා ගන්නකොට අංජලිගේ සින්දු අහනවා කියන්නේ. අංජලිට ලොකු සතුටක් වෙන්න තියෙනේ ජීවිතේ ලැබපු ලොකු භාග්යක් නේ. ඔව්. ගොඩක්. ඒකට ගොඩක්ම තෑන්ක් කරන්න ඕනේ අනිවාර්යෙන්ම දෙරණ ඩ්‍රීම් ස්ටාර් දෙරණ ආයතනයට. බලමු අපි තව ඉදිරියට යන්න. ඒ කියන්නේ අංජලි මේ රියැලිටි ෂෝ එකට එන්න කලින් ඔයගෙම කියලා සින්දුවක් මම රිලීස් කරන්න ඕනේ කියලා හිතුවේ නේද? රිලීස් කරලා තියෙනවා කි. දැනට YouTube එකේ තියෙනවා කවර්ස් කරපු songs 3ක් මගේ original songs 3ක් තියෙනවා ඒවා කියන්නේ මම දැන් මෙතනදි famous වුණා මගේ සින්දු අහලා තියෙනවා හැබැයි මම කියලා කියන්නේ මම videos කරලා නැහැ audio තමයි audio release කරාට ඒ මම කියලා කවුරුත් අඳුරන්නේ නැහැ voice එකෙන් දැන් කට්ටිය අහනවා ඒ සිංගරන්නේත් මමද කියලා මොකද මම දැන් තමයි හැමෝම ජනතාව අතරට ආවේ මම දැන් ඩ්‍රීම් ස්ටාර් වේදිකාව ඇතුළත ඉවා ලොකු කම්පිටිෂන් එකක් දෙනවා කියලා හිතනවද අංජලි කම්පිටිෂන් එක මෙහෙම ඇකි හැමෝම දක්ෂයි හැමෝටම ඩ්‍රීම් ස්ටාර් වෙන්නත් බෑ ඉතින් කම්පිටිෂන් එකේ මට පුළුවන් උපරිමෙන් මම මගේ ගමන යනවා මොකද එතනින් හැමෝම දක්ෂයි දැන් අන්තිම 18ට සිලෙක්ට් වෙලා ඉන්නේ ගොඩක් දක්ෂම අය ඉතින් think වාසනාවක් තෝණි ඒ වගේම ටැලන්ට් එකක් තෝණි අපි බලමු අපි බලමු ඉතින්නේ හැබැයි අර හැමෝම කියනා වගේ යුනික්නස් එකක් තියෙනවනේ අංජලි අතරේනේ කවුරුත් කියලා නැන්ද අංජලි දැන් ඔයා මේ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ ඉන්නකොට ස්ටයිල් එක වෙනස් කරමු පොඩ්ඩක් වෙන විදිහකට යන කියලා කවුරුත් කියලා නැන්ද එහෙම කියලා නැහැ හැබැයි කමෙන්ට්ස් වලින් මම දකිනවා හැමෝම හොඳ වගේම නරකක් කියනවනේ ඉතින් මම ඒවත් දකිනවා ගොඩක් කට්ටිය මම ඉන්න ස්ටයිල් එකට
ආසයි අකමැති පිරිසකුත් ඉන්නවා ගොඩක් කට්ටිය කියන්නේ ඉන්න ස්ටයිල් එකත් එක්ක මම මේ වගේ සින්දු කියනවා කියද්දි ගොඩක් කට්ටිය මං හිතන්නේ ඒක තමයි විශේෂත්වේ ඉතින් මේ මමනේ එතකොට මම මට කැමති විදිහට ඉන්නේ ඕනිනේ අනිවාර්යයෙන් ඉතින් අපි ඒ විදිහට බලමු විශාරද නන්දා මාලනියන්ගේ සින්දුවක් කියනකොට ඇත්තටම හිතන්න බෑ ඔයාගේ වේදිකාවෙ නම් ඔය විදියට ඇඳගෙන ඔය විදිය සින්දුවක් ෆීල් වෙන විදිහට කියයි කියන්නේ කොයිලක බලාපොරොත්තු වෙන්නේ මොකද හරි චිල්ලෙක ඉන්න කෙනෙක් විදිහටනේ දකින්නේ නේ එතනදී මමත් ඒ සින්දුවට ඇත්තම කිව්වොත් මේ මම සින්දු තෝරගත්තේ ගොඩක් ආසාවෙන් මොකද මගේ අම්මා ආසම සින්දුව එක එයා තමයි සිලෙක්ට් කරේ මේක කියන්න කියලා ඉතින් ඒක කියන්නේ සිලෙක්ට් කරාට මම හිතුවේ නෑ මේක මොකද ඒ සින්දු තුලින් තමයි වෛරල් වෙලා වීඩියෝස් මාව වැඩිපුරම කට්ටිය අඳුනගත්තේ ඒ සින්දු. ඉතින් මේ අවස්ථාවේ විශාරද නන්දමාලි මහත්මිය ගොඩක් ආදරෙන් මතක් කරනවා. එතුමියගේ ගීතය ගැයුව නිසයි අංජලි කෙනෙක් අද කට්ටිය දන්නේ. ඉතින් එතුමියට ගොඩක් ස්තුතියි. ඉතින් ඒ සින්දුව කියන ගොඩක් මම मगे फील मम सिंधु तुम रसविंद ඒ සින්දු කියනකොට මම දැන් බැලුවා අර විෂුවල් එකේ ගොඩක් කටිය අර ෆීල් වෙන සින්දු කෙනෙකුට ඇස් දෙක වහගෙන ඉවර වෙන ගම් ඇස් දෙක වහගෙන නැමෙ අංජලි හරි චිල් එකේ ඉන්නවා හරි කූල් සින්දු කියනකොට හරි කූල් සහ මේ අංජලිගේ අම්මා ඉස්සර සින්දු කියන්න පුළුවන් කියලා කිව්වා හැබැයි එයාගේ ජීවිතේ තියෙන්නේ නැතින එක හීනයක් ගායිකාවක් වෙනවා කියන තැන ආසමදී යා පොඩි කාලේ ඉඳන් මම දන්න මම මොකද මාව මුලින් දන්නේ අම්මනේ එතකොට එයා තමයි මාව මේ පාරේ අරන් ගියේ එයාගේ ආසාවක් මේක මොකද මට වඩා මම අම්මේ මම ඩ්‍රීම්ස් ටයිකට මෙහෙම යන්නද කියන දේ මමයි එයාගෙන් අහුවේ එදා එයා ගොඩක් සතුටු වුණා යන් මම යමු පුළුවන් දුරක් යමු එයා කියන්නේ හැමදාම මම ඉන්නකම් මම ඔව වටන්නේ නැහැ කියන දේ ඉතින් ඒක ඇත්ත මොකද එයා ඉන්නකම් මම වැටෙන්නේ නැහැ වැටෙන එකක් නැහැ එයා තමයි ලොකුම හයිය සහ තාත්තා මොකද මගේ ආදරණීයම රසිකයා මගේ තාත්තා සින්දු කියන්න ආස නැහැ එයා අනිත් අය සින්දු කියන අහන්න ආසත් නැහැ හැබැයි මම සින්දු කියන අහන්න තම වැඩිපුරම ආස මොකද එයාට සින්දු අහන්න බෑ මං කියන එයා හැමදාම අඬනවා ස්ටේජ් එකේදීත් දැන් මම රවුන්ඩ් 8ක් මම ලයිව් සිංග් කරා වීඩියෝ ක්ලිප්ස් බැලුවොත් අනිවාර්යයෙන් මේ හැම එකම තාත්තා අඬනවා අංජලි කියන්නේ මේ මේ ඇදලා කරලා මිටියර බලන්නකොට ඉන්නේ නැහරි චණ්ඩිය වගේ මේ තාත්තා ගැන කියපු ගමන් කඳුළු පිරෙන වැස්සෙන් මම හිතන්නේ ආදරේ හින්දා වෙන්නේ නැතිනේ ඒ සෙනෙහසේ ආදරේ සහ ඒ ශක්තිය හින්දා වෙන්නේ නැති ඒ ශක්තියත් එක්ක මම හිතනවා අංජලිට හිතා ගන්න බැරි දුරක් යන හැකියාව ධෛර්ය ශක්තිය ලැබෙයි කියලා මොකද අංජලි අම්මගේ හිනේ මේ වෙලාවේ ඒ කාලය තුළ තියලට හැබැයි කරගන්න බැරි වුණාට ඒ හැකියාව ඒ විදියට මේ ශක්තිය වට ලබා දීලා තියෙනවා आदर अभी मटोनी आस मट यद सत्कंदे मेकने मट मेदे लगुने मम्मी विश्वास मट या सत्कुला मेदे ඒක තමයි කළ යුතු සහ කරන්නේ. ඉතින් දුවේ ක්වෙස්චන් තමන්ගේ දෙමව්පියන්ව සතුටු කරන එක තරම් එතනින් හට දෙයක් නැහැ නේ. නැහැ නේ. නැහැ. ඒ පින මේ වෙනකොට අංජලි කරලා දෙන්නේ. මොකද යන යන දැන් අනිවාර්යෙන් අම්මගෙන තාත්තගෙන උත්හන වෙන්නේ. ඔව් ඒ දෙන්න ගොඩක් සතුටින් ඉන්නේ. මොකද ඒ දෙන්න යන යන ගානෙත් හැමෝම කියන්නේ මම අපි බලනවා සතුටුයි. එතකොට මට වඩා කමෙන්ට්ස් මට වඩා මගේ ඒ පැත්තයක් කි මට මගේ කට්ටිය මුණ ගැහෙන අඩුයි. මම වැඩිපුරම ඉන්නේ කටුනා එක. එතකොට අම්මයි තාත්තයි තමයි එහෙම දෙම කරන්නේ සහ එහෙම දෙටම මුහුණ දෙන්නේ දෙන්න. ඉතින් එතකොට මට ලැබෙන කමෙන්ට්ස් ඒ හැම දෙම ලැබෙන්නේ දෙන්නටනේ. එතකොට ඉතින් ඒ දෙන්න ගොඩක් සතුටි. පවුලක් ඇතුලේ නංගිලා දෙන්නයි අංජලි අම්මයි තාත්තයිනේ. ඔය හතර පහ දින එකතු වුණාම සින්දු කියලා ඉන්න ඇතුලේ චිල්ලෙගේ. ඔව් මගේ මුළු ෆැමිලි එකම මියුසික් වලට ආසයි. ඒ කියන්නේ අම්මගේ නෑදෑයෝ තාත්තගේ නෑද අපි ඔක්කොම. මම රජේ ජොබ් එකක් කරන්නේ දැන්. මම නිවාඩු එන්නකන් තමයි හැමෝම බලන් ඉන්නේ අපි සින්දු කියන්නේ පාටි එකක් තියෙනවා මයි කියන්නේ අපි සින්දු කියනවා නටනවා මුළු ෆැමිලි එකම
ඉතින් අපි ආසම දේ ඒක ආසම දේ මියුසික් මියුසික් එක තමයි ජීවිතය ගැන සහ ෆැමිලි එක ගෙවන්නේ නේ ඔව් එතකොට අංජලි දැන් ගොඩක් කට්ටියගේ කමෙන්ට්ස් තියෙනවා ප්‍රතිචාර තියෙනවා සමහර තව ටික දවසක් යද්දී වට පාර බැලලා යන්න බැරි වෙයි තරම් වට ප්‍රතිචාර ලැබෙන්න පුළුවන් මොකද මේ සාමාන්‍යයෙන් අර මම හැමදාම කියන දේ තමයි ජනප්‍රිය වෙනවා කියන එකට අපිට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ජනප්‍රිය වෙන්න හරි අමාරු වෙන්නේ මිනිස්සුගේ ආදරය දිනා ගන්න හරියට අපිට හරි අමාරුයි සින්දුවක් ඔය විදිහට කියලා ෆීල් වෙනකොට මිනිස්සු හැම වෙලේ මේ දේ ඉල්ලනවා කොහොමද ලැබෙන ප්‍රතිචාර සහ දැන් පාර යනකොට කට්ටියෙන් ලැබෙන කමෙන්ට්ස් අතර අමතක වෙන්නේ නැති ප්‍රතිචාර තියෙනවා අමතක වෙන්නේ නැති ප්‍රතිචාර මුලින් ප්‍රතිචාර ගැන කතා කරොත් මම මුලින් කිව්වා මාව දැන් අඳුරනවා ඉතින් ප්‍රතිචාර ලැබෙනවා හැමෝම කියන්නේ මේ ගමන තව ඉස්සරහට යන්න ඕනේ ඕක නෙමේ ගමන කියලා. ඉතින් මම මාව මම තනියම ඉන්නකොට මම මං ගැන හිතනවානේ. ඒතර මමත් හිතනවා මොකද්ද ගමන මම කවුද කියන දේ. ඉතින් ඒකත් එක්ක තමයි ගොඩ නැගෙන්නේ මේ හැමදේම. අමතක නොවන කමෙන්ට්ස් වලට කිව්වොත් හැමෝම ආදරය කරන විදිහට තමයි ගොඩක්ම දුක හිතෙන්නේ. මොකද මට දුක හිතෙනවා පොඩ්ඩක් ඇති. නිතරම ඔබයි රම්ය සඳ කිරණ ගීතේට වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ මට ඒකට සහ රජමැදුරක ගීතයට අනිවාර්යයෙන්ම උදේ නැගිට්ටම සහ රෑ නිදාගෙන කලින් මමත් බලනවා YouTube කමෙන්ට්ස් බලනවා ඉතින් ඒ මිනිස්සු ඒ දීලා දෙන කමෙන්ට්ස් වල ඒ කමෙන්ට්ස් හරි ආදරණීයයි එකක් ඒ කියන්නේ හදවතින්ම මම අඬපු වාර අනන්තයිව කියවලා සමහර කට්ටිය කමෙන්ට්ස් වලට මට ඊළඟට කියන්න මෙන්න මෙහෙම සින්දු මෙන්න මේවා ඒ හැම දෙෙම එහෙම දෙන්න තරම් පුතේ 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 තමන්ගේ කමක් නැහැ ඒකට එතනදී ආදරණීයම කමෙන්ට්ස් කියන්නේ මම හිතන්නේ මේ ටිකට අංජලි කිව්වනේ මේ ওই කමෙන්ට් සෙක්ෂන් එක ඇතුළේ ගොඩක් කට්ටිය මේ සින්දු කියන්නේ කියලා වට කියනවා කියලා. ඒ අතරින් දැන් තරංගාවලිය පුරාවටම කියපු සින්දු තිබ්බා අපිත් පෞද්ගලිකව කැමති සින්දු තිබ්බා. ඔබට අනුව ඔබ හරිම ආදරේ රස විඳලා කිව්ව සින්දුව මොකක්ද අංජලි? මම හිතන්නේ අකි ඔබයි රම්ම සඳ කිරණ. හේතුවක් තියෙනවා කරි. හේතුවක් නැහැ. හැබැයි hina වෙන්න මට නැත්තේ නෑ වගේ. නැහැ හේතුවක් නැහැ. කවද මතක් වුණාද සින්දු කියද්දී නැහැ මුලින්ම අම්මා තමයි අනිවාර්යයෙන්ම සින්දු කියන්න කලින් මේ එයා මුලින් කියන්නේ තේරුම දැනගන්න එයා තමයි අම්මට කියන්නේ මෙන්න මේකයි මේක අයිඩියා එක එතනදී එයා කිව්වෙම මට එයා ආසම මෙතන වචන ටිකක් කියනවනේ මැදි මට කිව්වන්නේ ඒක තමයි දැනෙන්න කියන්න ඕනි මොකද ඒක තමයි සින්දුවේ තියෙන ප්‍රධානම තැන විදිහට අම්මා දකින්න එතන ඉතින් මුලින්ම සින්දු ඇහුවා අහුවඩ වස්සිකින් එක මගේ වොයිස් එක මගේ වොයිස් එකෙන් දැන් හැමෝම කියන්නේ ෆීල් වොයිස් එක කියලානේ. ඉතින් ඒක සාර්ථක වුණා කියන දේ මම ගොඩක් විශ්වාස කරනවා. මට හිතෙනවා අංජලිගේ ජීවිතය ඇතුළේ හොඳම ගුරුවරයා වෙලා තියෙන්නේ අම්මා. අම්මා. දැන් මුල්ම ගුරුවරයා අම්මා. ඊට පස්සේ ගුරුවරු ගොඩ මගේ මේ ගමනේ මතක් කරන්න කට්ටිය ගොඩයි. අක්කිය කියන්නේ මගේ ඉස්කෝලේ ටීචර්ස්ලා මගේ ක්ලාස් වල මියුසික් සලා මම ඒ ලෙවල් වෙනකන් මියුසික් හැදෑරුවේ. ඉතින් මගේ මිස් මම මෙතනදි මතක් කරනවා මගේ කාන්ති ගුරේරා මිස්. ඒ වගේම වසන්ත සර් මගේ මියුසික් සර්. ඒ දෙන්න තමයි මගේ මුල් මඩි ඉතාලම අම්මා වුණාට එතනින් පස්සේ මාව හදන්නේ සහ හැදුවේ ඒ දෙන්න. ඉතින් මේ දෙන්නව විශේෂයෙන් මතක් කරනවා. ඔරිජිනල් සින්දුව අහනකොට ඒ දැනෙන ෆීලින් එක දෙන්න බෑ කිසිම කෙනෙක්ටනේ. අනිවාර්යයෙන්ම. ඒ ඔරිජිනල් සින්දුව ඇහුවට මම එක කමෙන්ට්ස් අස්සෙත් දැක්ක ගොඩක් කට්ටිය කියලා තියෙනවා මේ ඔරිජිනල් සින්දුව ඇහුවට පස්සේ මම මේ ඇහුව හොඳම වර්ෂන් එක කියලා. ඔව්. ඒ කියන්නේ දිනේ එහෙම අහනකොට. ඔව් ඔකේ. ගොඩක් මම හිතුවේවත් නැති කමෙන්ට්ස් ලැබුණ නිසා සහ පේජ් වලින් යනවා. ඒ හැමෝම කියන්නේ නන්දා මාලනියට ලොකු සාධාරණයක්. ලොකු සාධාරණයක් ඉෂ්ට කරා සහ නන්දා මාලිනී මහත්මියගෙන් පසුව ගීතේට සාධාරණයක් කළා කියන කමෙන්ට්ස් එක ඉතින් ගොඩක් සතුටුයි. අංජලි කැමති මේ විශේෂ ගායිකාවක් ඉන්නවද ලංකාවේ? කියන්නේ රෝල් මොඩල් එකක් ඉන්නවද? අපි දැකපු ගොඩක් කට්ටිය ඉන්නවා රියැලිටි ෂෝස් වලින් අප ගොඩක් දක්ෂ ගායක ගායිකාව ෆලෝ කරන රෝල් මොඩල් එකක් හිටියා. අංජලිගේ ජීවිතය ඇතුළේ ඉන්නවද එහෙම රෝල් මොඩල් එකක්? මම කියන්නේ ස්ටයිල් එක පැත්තෙන් ගත්තොත් ස්ටයිල් අතරම
ෆීල්ඩ් එක ශේෂ්ත්‍රය පැත්තෙන් ගත්තොත් දැන් මේ දවස්වල යන ෆීල්ඩ් එක අනුව මම ගොඩක් ආස කරන කෙනෙක් තමයි කාංචන අනුරාධි ඒ ස්ටයිල් එකට සහ ඒ වොයිස් එකට මොකද ඒ වොයිස් එකට මම ගොඩක් ආසයි මොකද එයාගේ වොයිස් එකත් ෆීල් වොයිස් එක ඊට අමතරව මම නන්දමාලිනී මහත්මියට ගොඩක් ආසයි කියන්නේ මේ පහුගිය දින මේ සිදුණු සිදුවීම මත නෙවෙයි මම පොඩි කාලේ ඉඳන් මං හරිම ආස ගායිකා ආසම කෙනෙක් තමයි නන්දමාලිනී මහත්මිය මේ දවස්වල යන ට්‍රෙන්ඩ් එකත් එක්ක සහ වැඩිපුර මාස කාංචන අනුරාධි අනිවාර්යයෙන්ම මේ කාංචන අනුරාධිට වගේම ගොඩක් ප්‍රසංග වේදිකාවේ ඉස්සරහට ඇරයුම් ලැබෙන චරිතයක් බවට ඔබටත් පත් වෙන හැකියාව ලැබේවි මොකද ඒ වගේම ෆීල් වෙන වොයිස් එකක් ඔබට තියෙන හින්දා අංජලි ජීවිතය ඇතුළේ අපස්සට හැරිලා බලද්දිස ඔබ දැන් ජීවත් වෙන ජීවිතය ඇතුළේ ඔබ තෘප්තිමත් ජීවත් වෙනත් කොහොමද ඔව් ඔකේ ආස දෙවල් හැමදේම ජීවිත ළඟ කර ගන්න ගමන් ඉන්නේ ළඟ කර ගන්න ගමන් ඉන්නේ ඒ වගේම ආස විදිහට ආස වෙයි හැමදේම විඳිනවා ජීවිතෙ විඳින්න බෑ මුලින් ආස විදිහට ඉතින් ඒකට අම්මා තාත්තගෙන් බලපෑමක් නැත්නම් ඉතින් මම මගේ සමාජයේ මොනක්වත් කොහොමද වැඩක් නැහැ නේ තමන්ට ආස විදිහට ජීවත් වෙන්න ඕන ඔව් අංජලි මොනවද අනාගත බලාපොරොත්තු ඉස්සරහට කරන්න ඉන්න වැඩ ගැන අපි චොට්ටක් කෙටි මතක් කරමු අනාගත බලාපොරොත්තුකින් මම මුලින් කිව්ව වගේක් කි මට ඕනි ගොඩක් ආදරය කරන කෙනෙක් වෙන්න සහ නිහතමානී මම ආසම නිහතමානී කලාකරුවා කියන වචනයට මට ආසම කමෙන්ට්ස් අහද්දි මම නිතරම දකින දේ මේ නිහතමානී කෙනෙක් කියන දේ ගොඩක් අය කියනවා සහ ඇහිලා තියෙනවා ඒක ඉදිරියටත් ඒ විදිහටම මම බලාපොරොත්තු වෙනවා මොකද නිහතමානී විය යුතුයි අනිවාර්යෙන්ම නිහතමානී කලාකාරිනියක් කියන නමත් එක්ක ඉදිරියට යන්න ගොඩක් කැමතියි ඒ හිතන බලාපොරොත්තු එදිරට මිෂ්ට වෙන්න කියලා ඔයාලා ප්‍රාර්ථනා කරනවා සත් තරංගාවලිය ඇතුලේ ලොකු වෙනසක් කරන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න